සුබ දවසක් වේවා ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මනෝ වයිබ්ස් YouTube නාලිකාවට. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද වීඩියෝ එක angel number 11යි 11න් කියවෙන අර්ථය ගැන. angel numbers කියන්නේ මොනවද කියලා ඔයාලා දැනටමත් දන්නවා. කැමති නම් link එක description box එකේ තියෙනවා ගිහින් බලන්නත් පුළුවන්. ඉතින් එදිනෙදා ජීවිතයේදී දුරකථන අංකවල ඔරලෝසුවේ වෙලාවක් බලන විට රිසිට්පත්වල වාහන අංක තහඩුවල හෝ වෙනත් තැන්වල දේවදූත අංක 11යි 11 ඔබට පෙනෙන්නට ඇති. මෙම දේවදූත අංකය නැවත නැවතත් දැකීම අහම්බයක් නොවේ. එය ඔබේ දේවදූතයන් විසින් විශ්වය විසින් ඔබට එවන ලද පණිවිඩයකි. දේවදූත අංක 11යි 11 ඔබේ ජීවිතයේ අලුත් ආරම්භයක්, අලුත් පටන් ගැනීමක්, ජීවිතයට අලුතින් දේවල් එකතු වීමක් පිළිබඳව ඉඟි ලබා දෙනවා. ඔබේ හැකියාවන්, දක්ෂතාවයන් එළි දැක්වීමට මෙය හොඳම කාලයයි. එසේම ඔබ ඉගෙන ගද්දී ඔබ දන්නා දේ අන් අයට කියා දීමට කිසිම විටකත් පසුවට වෙන්නට එපා. විශේෂයෙන්ම ඔබ තුළ ආධ්‍යාත්මික පිපිදීමක් ඇරඹී ඇති බවද මෙම දේවතා අංකය නිරූපණය කරනවා. එසේම ඔබ දැන් සිටින්නේ හරි පාරේ. ඔයා කරන දේ, කරන්න හදන දේ හරි. ඒ නිසා බය නැතුව ඔයා හිතන් ඉන්න දේ කරන්න. තවද ඔබේ වර්තමාන උත්සාහයන් සාර්ථක වීමට පුළුල් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඔබේ ජීවිතය යම්කිසි අවුල් සහගත තත්ත්වයකට පත් වී තියෙනවා. ඒ සියල්ල ඉතා ඉක්මනින්ම හොඳ අතට හැරේවි. විශ්වාසය තබා ගන්න. හොඳ වෙනසක් ඔබේ අත ළඟයි. තවද ඔබට ඔබේ මූල්‍යමය තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවන් උරද ලැබීමට ඉඩකඩ තියෙනවා. ඔබේ දේව දූතයන් ඔබ ළඟින්ම සිටින බවත්, ඔබ තනි වී නොමැති බවත්, ඔබ ඔබටම කරුණාවන්ත විය යුතු බවත් 11යි 11 දේව දූත අංකය තවදුරටත් ඉඟි ලබා දෙනවා. ඒ වගේම ඔබ ඔබ පිළිබඳව ඍණාත්මක දේවල් හිතන්න යන්න එපා. සෑම විටකම ධනාත්මකව සිටීමට උත්සාහ කරන්න. ඉතින් අවසාන වශයෙන් මෙම 11යි 11 ඒන්ජල් නම්බර එක දකින විට ඔබට සතුටක් දැනෙනවා නේද? අන්න ඒ සතුට මිශ්‍ර හැඟීම සමගින් හදවතින්ම විශ්වයට ස්තුතිවන්ත වෙන්න. විශ්වයේ ආශිර්වාද ඔබේ ජීවිතයට රැගෙන එනවාට. ඉතින් අද වීඩියෝ එක කොහොමද? කමෙන්ට් එකක් දාන්න ඒ ගැන. අපි තවත් දවසක මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ඒතික් ඔබට ජය.